ට බොරැල්ල නදර ආශ්‍රිත කොටසේ ඉඳන් රාජකිරිය පැත්තට යනකොට කොටා කෝඩ් එක දිගේ නැත්තන් ර්තමාය ආචරෙන් පෙරමාවදිගේ යනකොට ශසලා හම්වෙන්න සුපමාකට පසේ දකුණු පැත්තර හම්වෙන්නේ බොරැල්ල ිට් සි මාහ වම් පැත්තර තියෙන්නේ බොරැල්ලල් ලිඩියෝසින මාල එක් දනමසේ හැත්තේ හය ජුනි මාසේ බසිි පත්ව නිදා මේ සි හල් දෙකටම එක දවසේ අලුත් සිංහල චිත්‍ර පටි දෙකක් තරගත වීම රම්ම කලා වම් පැතර වැටුණේ දහළු මලක් විජ්‍යධර්මස් වීගේ චිත්‍ර මටයෝ. හු ඒ චිත්‍රපටෙන් තාම ඉහල සිනමාකරුවක හැටියට නක්ති නගත හැයි දකුණු පැතරාවත් අලු අධ්‍යක්ෂවරගේ අලු චත්‍රටයක් ඔහු ඒ වන විට මෙරට සිටින විශිෂ්්‍රතම තිරනාටක රජකයගු හැටියට නමක්දිනාස් සිටියාවවා දක්ෂ බාර්ධාවශසිම කරකට නමක් දිනා සිටියාව විචාරක හටියට නමක් දිනා සිටියා හැයි ස්සිියල්ල මේ දකුණු පස්සට ආපු ් සින හල රගැතුුණූ ඔගේ අධ්‍යක්ෂණය සහිත මුල්ම නම රඳනු චිත්‍රපටෙන් විනාශ කර ගත්තා. ඒගැන මෙන්න මෙහම හෙඩු ප්‍රේසාන්ත මදදි සදරත්තා ජවතට පරණීතම මාධේදය මෙන්න මෙහෙම කියනවා. සිංහල චිත්‍රපට විචාරක දෙබස් රචකේ තිරනාටකරුවෙක් හැටියට නමක් තබාගෙන සිටි ප්‍රවීණ සිනවා ශිල්පයක තම හැකිියවන් සියල්ල නතිකර ගැනීමට තරම් කාලකන්නේ වූයේ ලක හුරුවා අ්‍යක්ෂණය කිරීමණ. අධක්ෂණය පමණක් ඔහු කර තිබුණා නම් ඔහු ගැන අනුකම්පා කිරීමටත් ඉඩ තිබෙන යත් බැරිවන්නේ. දෙබස් තිරනාටකත් ඔහුමල් යා ඇති බැවිනි අනේ තිස ඔබ ගැන අපට හරුමදුකයි. පසුකාලික සිනමාවේ ගුරුවරයකු වූ විරාගය කර්මක්කායෝ මහගෙදර බැනි චිත්‍රපට තැනූ තිස්සාභේෂ කරන්නට එහෙම ුණේ යයි. මේ ගැන තිස්වභේෂය කරන්ගේ පශචත්වතාප වීමයිතාම වැදගත් කාරලාවාක්. මොකක්ද සිද්ධපන චිත්‍රපටය නැතොත් ලෝක හුර චත්‍රපටය නිර්මාණය කරන්නේ ඕගේ ඥාතිවරයෙක් නිස්පාදන කරන ෝගේ ඥාතිවරයක් වෙච්ච දී ගඩ ලක අධ්‍යක්ෂණය කරන්නේ වන්ස පාල ගී කියනකි හැබැයි මෙ ්චිත්්‍රපටය අඩකට යනකොටම චිත්‍රපටය හරිට චරරින්නෙත් නෑ නි්පාද කරයා මුදල් වැෑරට චිත්‍රපට සිද්ධ වෙන දෙෙකු නෑ. අවසානයේදී තමන්ගේ ජීවිතය තාම බැහැ කියන්නට බැරි මිත්‍රෙක් වෙච්චති සභේෂ කර ගැන්ගෙන් චිත්‍රපටය අවසානකොට සකස්කර දෙන ලෙස ඉල්ලා සිටිනවා නිෂ්පාතවරයා. කෙසේ වෙතාත් චිත්‍රපටේ රූපගත කරපු සියලු කොටස් බලල ති සභේෂක රැන් අලුත්තිරනාටකයක් ලියනවා. මේ කතාවේ අලුත් කතාවේ හැටියට චිත්‍රපට අධ්‍යක්ෂකවරේ චිත්‍රපටයක් නිපදවීමට සූදාන කරන. ඒ අතරවාරේ ඔහුගේ භාර්රයාව තිරරාචකය සග ප්‍රේම සම්බන්තා පටිල්ලා ඕත් එක්ක. හැබයි චිතල පටයනවත්න්නේ නෑ. ඒ අතරවාරයේ ජගත් කියන කලබ් අයිතිකාරය නීති විරෝධී චාවා රම්බලයේදවා එයා ඒ කලබ් එක සසිදු කියෙන මානෙල් ගැන ආදරයකෙන ැ මානිල් දරහිම ලතින වෙනත් එක්කනකොට. මේ දෙන්නගේ ප්‍රේමේ බිඳින්නට කලබ්බක යි ජගත් සියල්ල උත්සාහ කරනවා අන්තිමට මානෙල්ල පැහරගෙනෙනවා කොයි හිටත් අවසානයේද ලබ්ක අයිති ජගත් නීතියටට කොට වෙනවා මල්ලු ජයන්තත් ප්‍රේම එකතු වෙනවා. කතමයි චිත්‍රපටේ කතන්දරය. මේ චිත්‍රපටේ සම්බන්ධයෙන් ගාමින ේරගම ලියවෝ දේශී සිිමා පන්සේ පොතේමන්න මෙහෙම සන්දහම් වෙනවා. ති සභේශය කරයන් න්න මෙහ ක නවා. ම ලෝකර චිතව පට හදුව න ම චිට්්‍ර ාතිවරේක්තමයි ලෝකහරු චිත්්‍රපට නිශ්ාද කල හුමට සෑහෙන්න අදීපු කෙනෙ චිත්්‍රපට හදන්න ඒදවසල් රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් තලසයයා පට ලැබෙන්නේ. අධ්‍යක්ෂකවරයාගේ නම ඉදිරිපත් කළ හොත් පමණයි. ඉතින් ඔහු ඇවිත් කිව්වාම මම ඕට උපකාර කළේ මට අතදීපු පුද්ගලේ කා ඥාතිවරෙක් නිස. ලෝකොහු චිතලපටයේ අධ්‍යක්ෂණය දිසාාවත් සංකරන දිවත් ම බැලුවනේ මොකද මම ඊට සම්බන්ධ නැති නිසා. කැසේ වෙතත් පසු කලකු ජනත පුවත් පතට බාප ප්‍රා් වුනිල් මහිතු කළල. ේකකයානන් සමග කලළ විචාරයක් සම්බන්ධී මෙම සහබයින. ඇත්ව වචම ලකහු මගේ අධ්‍යක්ෂය නවේ ඒ චිත්‍රටේ නිෂ්පාද වශයෙන් කටයුතු කලේ මගින් ඥාතිවරේක් වෙච්ච එඩී ගුණ තිලක. ඇහි අඩත් අධ්‍යක්ෂණය කළේ වන්ස පාල ගී කියනකි. ඕවල් උත්්චිත්‍රපට අධ්‍යක්ෂ වර කෝමන ඉතිරි අඩ සම්පූදන කියලමට පැවරවා. ම අලුතෙන් කතාව සකස් කර හදන්න උත්සාහදරුවත් ආර්ථක ප්‍රශ්නනිසා ඒ සාර්ථගුණ නෑ. මගේ ඥාතියාගේ ඉල්ලීමම අහදාාන බැකට මා චිත්්‍රපටේ වැඩටික සම්පූර්න කළ අධදක්ෂකවරයා හට මගේ නම සඳහන් නොකරවලසම ඕගෙන් ඉල්ලා සිටිය. නමුත් අධදක්ෂවරයාගේ නම නොබැතිව නිර්මාාණය කරන චිත්‍රපටයකට සංස්ථාවෙන් ආධාරයක් ලබාගත නොහැකිෙයින්. මගේ නම පාවිච්චිටිරීමට ඉඩ දෙැනලෙසෝ ඉල්ලා සිටිය. ඔහු ඥාතිෙකු නිසාත් සෑහන මුදලක් මේ වන විටත් යදන් කරතිබුණු නිසාත් මාඊට අවසර දුන්නා. දැ මේක නම තවත්කොට සක්තිබෙනවා. ම ේරගම සමග මෙචිත්‍රපට සහයදක්ෂක වූ සරත් ගුණරත්න කරපු කතාන්දරයක. තිසේක රජයේ චිත්‍රටන්සට එක්වීමට සූදානම් වනමට පළමෙන් ෘතාන්ත චිත්‍රපටයක් හදනලෙස ඒවකට ප්‍රෝර්තියයක් ්‍යක්ෂක සරත් අමුණගම ඉල්ලා සිටිය. ඒ අනුව වැඩ නැතති තිබූ මේ චිත්‍රපටයට සම්බන්ධ වනා. එඒහි මුල් කතාවට අතුරු කතාවක් ප්‍රවේශ ලෙස ගෙන තිරචනයෝ නැමත සකස් කළ. මෙයින් වෙච්චදය කොයි හැටිවෙත් පැහැදිලිව පේනවා. මේ මුල් කතාවල්ේ දැනියල්හ. අේකර ඒ. හැඩලිස්ගේ කතාවක ජෙම සැඩ්ලි චේස්ගේ කතාවක ආභාශය අරගෙන.ඇයි මුල් තිරාචනය ලිවේ වංශපාල ගී කියනගේ. එතකොට මුල් චිත්‍රපටේ බැසිල්ද සේරම් ප්‍රධාන චරිතය නිරෝපණය කළා.මිනිසා පන්සපාලගී කියනගේ තිරාචනය ලියපු ඩැනිලවේශයර කතාවලියපු මුල් කතාවේ රෝප ගතකරපු කොටස්ටික එටම මතිය දී තිසාබේසය කර. චි්‍රපටය වෙන විදිකට හදන්නට උත්සාහගල අපේසිනමවාාව බදු චි්‍රපටි එඒහි පයක්ම අපට දැක දන්නට පුළුව. ලෝක හුරු උචිත්‍රපටය නිශ්වාාදනය කළේ එඩ ගුණති ලැක අධ්‍යක්ෂණය කළේ තිස්ස අභේෂය කර කතාව තිරවච්චනය සහත් දෙබස් තිස් අබේෂය කර. සංස්කරණයDK රූබන්ගෙන් කැමර අආධ්‍යක්ෂණය නොල් පෙරේර සංගේත අධ්‍යක්ෂනය පට්‍රක් දිනි පිටිය සරත් ගුණරත්න රච්නා කලා ඉන්ද්‍රරන පෙර ගායන කරපු මෙදා බබී බැරදීමක් උනාදෝ කියෙන ගීතේ. වගේම මිටන් මල්ලවාරජ ස සජත අත්තනායි ගායන කලා රන්දෝලා ගැබකි කියන ගීතේ කරන රත්න බේසිේ කර විසින් රචනා කරන ලැබවා එවගේමිටන් මල්ලවාරච්ච ගයන කලා කනවාවරත්න බේසිර රක්චනා කරපු අඳුරු අගාදී සැග වන ගීතේ. මෙ මේ චිත්‍ර පට තවත් ගීතයක්. තිස අබේසික රචනා කලා නිහල් ලෙල්සගේ ගායන කැටියඩ යන්න දුරගමනක් කියන ගීතය. සි ශ පනය හන් දන්ාය කළ අධ්‍යෂනය ටන් ෙරේර බ්ධ පරිපාල මල් ීක්කොඩේ රසානා ගාර පාලන යිA හ නිෂ්පාදන කළමන කර ඩැනල් ලබේසේ කරන රප සිിල් ජය දේ. ච පටය ලോ ോ යතනයේද මයි රോප ත ක රම් කරනോ ලැබේ. ිලිපන ප්‍රධාන චරිතන රූපනය කළ ോනි රනසින්න සවවිනිතා ීර සිං ലෙක් න්ඩ ්‍රණාන්දු. බ ප්‍රනාාන්දුු ශිරාණ කරකොඩසූරිය බැසිල්ද සේරම් තලතා ගුණ සේකර පරරින ලයි දොන් සිරුසේන උපාලි අතනායක බන්දු මොනසිංහ පියෙද සබි ජේකෝන් ලියන දරසිංහ දෙනවක හාමිනේ පූජිත මෙන්න්ඩිස් ඇතුළු නැලුනිලියන් රාශයා.මජ ත්‍ර ටය රල ර. ්‍ර ප ෝකා ල්ලවතේ ොක්සි ගම්පහත් ජයන්ත නොගෙකොඩ ලැීනිය දළුගම මමුවිටෝන් ජායල රත්්නා වල මොරඩදුවේ මානෙල් මීගමේ කෙන්ක්ස් ගල්ලෙක්වයින්ස් මනවර රීගල් ඇතුළු සිනමා ශාලාල තෙරකවන. ලෝකොරු චිත්‍රපට ොරාලේ රක්සර හලේ ත්‍රරගත කරන්නට සමත් වනේ දවස් විසි හතක් චතපටේ තේමාවට පාදගොුණ. අතරමග නතර වූ චිත්‍රපටයක් නිමකිරීමට නළුවකු හා නිලියක ගන්නා උත්සාහයයි. කොහමුණ මේ චිත්‍රපටය. අභේෂය කරයන්ට ඔහුගේ ජීවිතයේ ලැබුණු ශාලම අවමානයක් ගැමදුන්නාව. කොමනොත් මේ චිත්‍රපටය ජැන අජත් ගලපපත්ති රචනා කළ තිස්ස තිස්ස ග්‍රන්ථයහි මෙන මෙහෙම සඳහන් වෙනවා. ඔහුගේ ගන්තයෙන් තමයි මේ කරුණ උපයෝගි කරගන්නේ. සවෙත ඩාපත්වන්ට පෙර මෙම චිත්‍රපටිගෙන පුවත්ල පලවූ ප්‍රෘතිවට අනුව වංශපාල ගී කියනගේ මෙ අධ්‍යක්ෂණය කරන්නටගේ ඩැනිියල් අබේසේ කරග කතාවකට අනුවේ. ඒ අනුවේ මේ ත්‍රාශව ජනකව චිත්‍රපටයගේ. හොර කණඩයම් තුනක් අතර ඇතිවන ආරවලක් මත ගඩනැගෙන ආ්‍යානයකි. බොෝ වේගවත් බෝට්ට දාවන හෙලිකප්තර වල සිද වන සටන් ජවනිකා බොහොමයක් මෙහි අඩක්ම බව ප්‍රචාරය කරෙන නමත් සිද්ධ වයේ චිත්‍රපටය අතර මග නැවතීමේ. මෙම චිත්‍රපටය මගින් රහන් ගුණන් වර්දන හා අතුල සේනානායකර නව යන නවකා නලුවන් දෙදෙනකු හඳුන්වාදීමට දනියමේතුව තිබෙනඒක්කෙසිවා සිදු නොවීන. චිත්‍රපඩයක් යනු මෙවන්නක් නම් ඒයට අධ්‍යක්ෂකවරකු හෝමනායයි පවසන් ෝ. තිස්සගේ පරචිත්‍රපටමේ ක්‍රියාකාරම් සමග මෙම දුර්වල කාරය සඳතිී. පොත් ප ග ුවන් විදල මගින් සාංකච්ඡාමගින් හොඳ චිත්‍රපට ගැන කතා කළ අයුලෙස තිස්ස අ භේෂ කර අමතකක් කල නොහැකි බව පවසන්නේ ලෝක හුරු නරමණටගේ සිනමාව ගැන අපේක්ෂා ඇතිවයයි කියද. නරග චිත්‍රපට හදන්නේ කෙසේ දැයි කාටත් තේරෙන අන්දමින් කියාදීම ලෝකහිරු චිත්‍රපටේ ආදර්ශවත් සරූපය බව. රි ද ගොඩ නිමල් ප්‍රේමසිරේ සුරතුර පුවත් වතර කියාතිබුණන වග ඇජිත් කර පත්ති. ඕගේ තිස්ස තිස්ස ගන්තය පට දක්වනවා. කසේ වෙද ලෝක හොරු චත්‍රපටය අවසානය වන්නේ ශනමා කරවිකොට ලෙස තිස්්ස අභේෂය කරන්න ලද අවමානය ඉතුර කරමින් හැබැයි ඔහු එයින් පසු නිර්මාණය කළ මහා ශණමාපති ලෝකහොරු අමතක කරද දවන්නට අපට ඉඩදුන්නා.